ධර්ම දක්ෂිණෝාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැදමකොට වදාලකරු දේශකයණන් වහන්සේ පෝජනය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමින්හන්ස සමන්ත චක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන්ම නිරාජස්ස சනන්තු සගගමොක්හෙදන් දම්ම සවනෙ කාලු අයං බදන්ත දම්ම සවනෙ කාලු අයං බදන්ත දම්ම සවනෙ කාලු අයං බදන්ත නමුෝතස්සෙ භගවතුවර හතු සබ්බ ධම්මිසු අප පටිහතඥාන චාරස්සෙ දස බලෙ දරස්ස චතු වීසාරජ්්‍ය විසාර දස්රය සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසෙරස්ස, ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්нюුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවතු අර හතු සබ්බදම්මිසු අප්පටිහත ඥානචාරස්සෙ දස බල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරෙ දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමී වෙලාවේ මාගේ මවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යාදෘෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධ පිටිනොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාර්යට දේශනා කරන්න මට්ටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ, සාධූ, සාධෝ ධර්මශ්‍රවනාබිලාසේ ශ්‍රද්ධහ බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නී. මේ පිින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ සුපුරුදු පරිදි ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව තුළින් ඔබත් මමත් කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔබෙත් මගෙත් නිවනවෙනුවෙන් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල ස්ුවාසූ දහසත් ධර්මස්කන්ධ්‍යනතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද සද්ධර්ම දේශනාව තොළින් මේ උතුම් ධර්මදේශනාව මේ විදිට ඔළු මහත් ලෝකයා කිරහිම මහත් අනු කම්පාවෙන්. දේශනා කරවන්නට ධර්මදේශනාවේ දායකත්වේගෙන කටුතු කරනු ලබන්නේ කැනඩාවේ එඩ්බන්ටන්හි පදිංචි දයාසීලි දෙවන්දර මහත්මිය සහ, පවත් පිරිසත් එවගේම තවත් පිරිසක් දායකත්වය දරනවා ඇමරිකාවී ලාස් වේගාස් නුවරවාසේ කරන සුමිත්‍රා කළුතුොට මහත්මිය ඇතුළු පවුලේ පංවතුම් පිරිස අපේ පින්වතුන්ට දේශනාව අවසං වූපසු පුණ්‍යානමෝදනා කිරීමේ අරමුණින් අදත් මේ උතුම් ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව ආරම්භ කරන්නටයි පොරොතුවන්නේ. හද ධර්ම දේශනාව අපි පසුගිය දේශනාවේ ආරම්භ කරපු දේශනා මාලාවෙත් දෙවන්න කොටස අද දේශනා කරන්ට බලාපොරොත්තු වෙනවා. අපි පසුගිය සතිය දේශනා කළා ලෝතුරා භහග්‍යවතුන් වහන්සේ නමකට පමණක් පාන්නට පොළුවන් මේ යමකමහා ප්‍රාතිහාරය නම් යමකමහා ප්‍රාතිහාරය නම් උතුම් ප්‍රාතිහාරය, ම පිළිබඳව මේ අති විශේෂ ප්‍රාතිහාරයා මේ කාරණාව අපේ භාග්‍යවතුන් වහන්සේ කොහොමද මෙවැනි ප්‍රාතිහාරයක් පෑව කියන කාරණාව පතුර ඉත්තාම හිතාගන්ට බැරී පොදුමාකා රා්චාරයා අපේ මේ ධර්මී මේ ප්‍රාතිහාරය පිළිබඳ දැක්වෙන තොරොත්තුරු ඉතාම සුළුයි අල්පකොට සක්තියෙන්නේ මොකද ඉත්තරම්ම ඒ ප්‍රාතිහාරය සංකීරණයි සාමාන්‍ය කෙනෙකුට විස්තර කරන්නට බැරි තරමේ විශේෂප්‍රාතිහාරයා. අද මේ දේශනාව තුළින් අපි බලාපොරොත් වෙනවා ඒ කාරණාව ධර්මී තිබෙන තොරතුරුත් අපගේ ඥානයට වැටහෙන ප්‍රමාණයට ශක්ති ප්‍රමාණයෙන් අපේ ශ්‍රාවක පිංවතුන්ට දේශනා කරන්නට මේ වෙලාව අපි බලාපොරොත්තු වන්නේ. පසුගිය සති අපි දේශනාවේ නිමාවට පත් කලා අපේ පංවතුට මතක ඇති හජගහනුවර ක්තරා සිටුවරේ කිටියා මේ සිටුවරයා දවසක් ගගේ නානකොට සඳුන් අරටුවක සඳුන් ගැටයා ගගේ පාවෙලා ආවා. ඒක හරිට කලගිඩියක් වගේ ප්‍රමාණයක. මේ සඳුන් ගැටය අරගෙන සිටුවරයා ඒකින් පාත්‍රයක් හදනවා. හදල තමන්ගේ නිවසේ උනගසක් මුදනක ඒ පාත්‍රයේ තැන්පත් කරලා ඒ ගහ ඔසවලා සිටුවරයා ොළ ජගහනුවරට පණිවිඩයක්්‍ය වනවා මම අහල තියෙනවා මේ නගර රහතන් වහන්සල ඉන්නවා කියලා යම් රහත් වූ කෙනෙක් සැබෑවටම මේ නගර ඉන්නවනං ආන්න ඒකෙනාට ආරාධනා කරනවා එන්න කවරහරි රහත් වෙච්චි කෙනෙක් ඉරදිියෙන් ඇවිල්ල මේ පාත්තරය අරගෙන ගියෝ ඒකෙනට මම මේ පාත්තරේ දෙනවා ඒ විතරක්නෙවෙේ එතැන් පටන් මම ඒකෙනාගේ සාරණයනවා කියලා මේ ආරංච යහපු ශස්්‍යස්තෘ වරුම සිටුවරැග නිවසට ආවා හැබැයි ඒ කවුරුවත් ප්‍රාතිහාරය පැෑවිනේ ඒ ආපු හැම දෙනාම ඇවිල්ල කිව්වේ මෙවැනි සුළුදේක ටපිවැනි පිරිසක් ප්‍රාතිහාරය පානය මකටද අපළඟ තිබෙන මෙවැනි උසස් ප්‍රාතිහාරයක් මේ වගේ සුළුදයක් වෙනිවිෙන් පානවා කියන එක එතරන් සුදුසුදයක් නෙමි එනිසා සිටුවරයට කියනවා සිටතුමනි ඔය පාත්‍ර අපට දෙන්නේ ම ටුවරේ කාරණාව එක්කටවත් තිිකගුණේ නෑ. සිටුවරය කියනවා මම මේ පාත්තරේ දෙන්නේ එර දියගෙනකිෙනෙකොට විතරයි. නුබල මහ කප්පටියෝ. එනිස නුබල කාටවත් ම මේ පාත්තරේ දෙන්නේ දෙන්නේ නෑ. මේ ආරංචිය ආරංචි වෙනම දවසක් මුගලං හාමුදුරොන්ටයි පින්්ඩෝල බාරද්වාජ කියීන හාමුදුරුවන්ටයි. මේ රහතන් වහන්සේලා දෙනම පිණඩපාතේ වඩිනකොටෙක්තර සුරාධූර්සව පිරිසකගේ මේ පනිවිදි දැනගෙන. පින්ඩෝල භාත්වාාජ මහරහතන් වහන්සේ ඉර්දීන් වැඩම කල්ලා ඒ පාත්‍රේ ගත්තා ඒ වෙලා විදී සිටුවරයා ඒ පාතරේමි ඉල්ලගෙන එයට චතුමතුර තැන්පත් කල්ලා හාමුදුරුවන්ට පූජා කර එතැම්පටන් ඔහු තෙරුවන් සරණගිය බුදුරජාණන් වහන්සට මිය කාරණා වාරංචි වෙනවා භාගිතු නහසර භික්ෂුවවගෙන් වල හසට නොයි කාරේ දොස් කියනවා. භාග්‍යතුන් වහන්සේ භිචුන් වහන්සේලට පනවනවා ප්‍රත්්‍ය අරමුණු කරගෙන කවදාවත් තෙරි ප්‍රාතිහාරය පාන්්ඩපා කියලා. මේ ආරංචිය යනවා ශස්සාාස්තුෘුවරුට. ශස්්‍යාස්තුෘුවරු දන්නවා භාග්‍යවතුන් වහන්සේ යමක් ප්‍රකාශ කලොත් එක බිචුන්හන්සල දිවී ගියක් කඩන්නින. එනිසා ශස්්‍යාස්තුෘුවරු එතැන් පටන් බුද්ධ ප්‍රමුක සංගරත්නයට තැන්තැන්වල අභියෝග කරකරයනවා අපි මේ ශ්‍රවණබවත් ගෞතුමියන්ගේ ශාවකයෝ වගේ පුංචි පුංචි දේවල්වට පාතිහාරය පාන අයි නෙමි නොඹල කාටහරිී ප්‍රාතිහාරය බලාගට ඔන්නං. එන්න කියන ශ්‍රවණ බවත් ගෞතුමියන්ට එමන තන් ශ්‍රාවකයකු හරින්න කියට අපි ප්‍රාතිහාරය පාල පෙන්න්නන්නම් කියල කියනවා. ඒ වෙලා විදී පිත්නී තීර්තකයෝ තැන් තැංවල මේ කාරර්ණාව කියව කියව යනකොට බිම්බිසාර මහරජතුමා බදුරජාණන් වහන්සේ ගිංගිහිල මේ කාරණාව වහනවා. භාගතුන හසේ විලාව කියනවා භික්ෂූන් වහන්සේලාට ඒ කාරණාව පැනෙවවට භාගියෝතුන් වහන්සේට ඒ කාරණාව කරන පුළුවන්. භාගතුන් වහන්සට කරන පුළන් එක භික්ෂූහසට විතරය කරන්න බැරි. දැන් මේ කාරණාව තීර්තිකෝ දැන ගත්තා. දැනගෙනවුම් බයවුුණ දැං ශ්‍රවණ බවත් ගෞතමියෝ. අපිළඟ ටැවිල ප්‍රාතිහාරය පාවි නමුත් බිම්බිසා රයිතුමා දැනගන්නවා කවදද කොතනෙකදිද ප්‍රාතිහාරය පාණ්ි භාග්‍යවතුන් වහන්සසි දේශනා කරනවා සැවැත් නුවරදි තමයි තවත් සයු මාසකින් පසුව මම ප්‍රාතිහාරය පාන බුදුරජාණන් වහන්සේීමේ කියපු කාරණාව අර්ථීර්ථක දැනගත්තා කාලසීමාවදන්නව ස්ථානය දන්නවා ප්‍රාතිහාරය පානුවකිළි කිව්දන්නවා ඒ වෙලාවේදී තීර්ථකයෝ තවත් උපායක් යුදනවා. බුදුරජාණන් වහන්සේ වඩින වඩින තැන්වලට පසු පසෙන් යනවා. මිනිස්සු අහනවා ඇයිස්වාමිනයඋ වහන්සේලා මේ ශ්‍රවණබවත් ගෞතුමෙන්න් වහන්සකි පසු පස යන්නේ එතකොට කියනවා අපි මේ ශ්‍රවණබවත් ගෞතුමන් වහන්සේට ප්‍රාති හාරපාන රාධනා කරනවා උන්වහසේ ප්‍රාතිහරරි පාණින්නේ ඒ මදිවට ප්‍රාතිහාරය පාන්න එනමට උන්වහන්සේ අපපියෝ ම අගහැරල යනවා. මේ විද්‍යිත හ හාර මාසයක්ම බුදුරජාන් වහන්සේ පසු පස්සේ ගියා මේ පිරිස. එහෙම යනකොට බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර කාලයේ ගත කරලා එක්තරා දවසකද යනවා සැවත්නුවරට. තීර්ථකයොත් ඒ පසු පස්සේ සැවැත්නුවරට යනවා. භාග්‍යෝතු වහන්සේ වැඩියයින් පස්සේදී ීර්ථකයෝ හනිකට ගහිල සැවැත්නුවර් මඩුවක් හදාගන්නවා හදාගිෙන ඒ මඩු ඇතුළි අපි ප්‍රාතිහාරය පාමෝයි කියල ආරාධනා කරනවා ඒක දැනගත්තු කොසුල් රජතුමා බුදුරජාණන් වහන්සගෙළඟටැවිල්ල ස්වාමීණී ඔබ වහන්සගේ කොටිය මම හදල දෙන්නන්ගෙලේ යෝජනා කරනවා ඒ ලායි භාගුතු වහන්සේ කොසල් හරයිතුමට කියකිෙනවා හරජ කම්න්නේ මහරජ ඒ මඩුව මිලෝක හදබන්න පුළුවන් එක්ගිලිකිින්නවා තු ම ට වඩ ෝද හන්සට ඩೆ ර පු පස්ථಥ කන ෙದ. ඒ වෙලාවිදී ಭගತරස ಸසිහිපත් කරනෝ මහරජ ස්ಥාන දන පුළන් එක ම කෙන තම සක්್දි විදදුන් පමණයි ಭාගතු හන්සේ කාරණාව රೈතුමාට සසිහිපාත් කරම ඇතුමා ස්ථානම් පිට වෙනවා යිතුමා නවා ස්මිಿ කොහිද දිහිනව බහන්සලා මේ ප්‍රාතිහාරය පා්ಣ එටකොට කියනවා මහරජ ගಂදಬ රක්ಚ ූ ීද. ීර්තිතය මේ කාරණාව ආයිමත් දැනගත්තා බුදුරජාන් වහන්සේ ප්‍රාතිහාරය පහන්නේ ගණඩබ්බ කියන රුක්ෂ මමුල්ලේ ලඟගේ කියලාමු ගණ්ඩ කියන ගෙඩිවලට අම්භ කියන අම්ඹවලට ගණඩබ්බ කියන්නේ අඹ ගෙඩිවලට තීර්තය කියොමකද කලින් සැවැත්නුවර ඉඳල ගෞ් හතරක් දුර සීමාව තියෙන සියලුම අඹගෂ්ටික කපලදානවා එකද අඹගකා දෙෙත්තුරු කරන්නේ ඒ වෙලා වෙදී ඔන්ගේ පරමාර්තය වනේ භාග්‍යවුතුන් වහන්සේ මෙ පාන ප්‍රාතිහාරය කෙසේ හෝ නතර කරන්ටෝඩ කියලා මේ වෙලාවේදී දවසක් මේ කපපු අඹගහක දිමි ගොට්ටක් ඇතුළේ කපපු අඹගහක දිමිගොට්ටක් ඇතුළේ අඹගෙඩියක් තිබිලා ඒ අඹගෙඩිය අරගෙන ඒ උයන් පල්ල එනවා රජතුමාටද ඒ මේන අතර මගතුළ බදුරජාණන් වහන්සේ මුණ ගෙයිදවා. උයන් පල්ල ඒ වෙලාවෙති මිනිමිහෙම කල්පනා කරනවා. මම රජතුමාට මේ අම්ඹගෙඩිය දැන් අරගෙන යන්නේ. රජතුමාට අරගෙනයන අම්ඹගෙඩිය මම අරගෙන යනකොට මට රජතුමාගේ මිලක් ලැබෙනවා. නමුත් ඒ ලැබෙන මිල අඩුමතරමි මේ ජීවිතේවත් ඉවර වෙනකං ජීවත්තෙනට ොළුව මුදලක් නෙවෙේ මට ලැබෙදන්නේ. නමුත්, මං අද මේ අඹගඩිය භාග්‍යවුතුන් වහන්සට පූජා කළොත්. භාග්‍යවතුන් වහන්සසිට පූජා කළොත් ඒකං ලැබෙන මට පිපාකය සංසාරය බොහෝකාලයක් බොහෝකාලයක් පිහත්න සුවයක් ලැබෙන දෙයක් බවට පත්වෙනවා. ඒ වෙලාවෙේ උයන් පල්ල මොකද කරන්නේ. අඹගඩිය භාග්‍යවතු වහන්සිට පූජා කරනවා. බලන පිගතු මේ ප්‍රඥාවන්තයගේ. ස්වභාවය ශද්ධාවතින ප්‍රඥාවන්තයන් පිඟතුන හිතන විදිය ඒ කාරර්ණාවල් දෙකම මංගහිතනයි තාම විශේෂයි කියලා ශබ්ධාවතිීන න ප්‍රඥාවතියනන ඒ ප්‍රඥාවන්ත උයන් පල්ලා තමන්ගේ සංසාරය ගැන හිතුවා. නමුත් පිඟොතන මේ කාරණාව ලෝකයේ උපන්න හැම කෙනෙකොට මැතිවෙනවාද. ඊළඟ භවය සෝපත් කරගට ඕනකින් සිතු විල්ල. පිඟිතුන හැමකනෙකොට බෙන්නේන. එකට හොඳමෝ නිදර්ශනය තමයි. බුදුරජාණන් වහන්සේගේ කාලේදී හිටපු සමහර අය භාග්‍යියෝතුන් වහන්සේව දකින්න තරම් පින්තිබුඩ. නමුත් ඒ භාග්‍යෝවතුන් වහන්සේ වෙනුවෙන් එකක්ඳු පූජාවක්කත් කරන තමන්ට හිත පහළ වෙලානේ. පින්ත්නී මේ කාරණාව අති විශේෂයි කෙළමට හිතෙන්නේ මොකද තින විශේෂත්වය මේ තමන් ලග තියෙන සම්පාතින් තමන් අත්හරිනවා මොකට දත්හරන්නේ නැවත සංසාරයේ දේවල් ලැබෙෙන නිසා ගො මේ ශාසනයේ දියවුණුව තියෙන්න පින්වතුන අත්තැරීම මත යමක් අත්හරනවන ඒ අත්හරින දේ සංසාරයට අපිට ලැබෙනවා එක පාර්ථනාවක්කලොත් විශේෂෙන් ලෙබෙනවා මේ කාරණාව මංහිතනවා බොහම විශේෂ කාරණාව කියලා. සමහර වෙලාට සමහරයි අපි දකින ඉන්නවාඒ පින්කමත් දැක්කට පින්කමකට හිත නැඹරු කරණිනේ. පින්කමේතියන පින අනුමෝදන් කරගන්න ත්න්නේේ. එහෙමයි ඕන තරම් පින්කත්්‍ර අපේ සමාජිනවා. අපි සමහර කාරණාවල් කලිනුත් මතක් කරලා තියෙනවා ඔත් මේ ධර්ම රණාව උදාහරණකට ගන්න මම මේ කාරණවසී පත් කරන්නේ සමහර වෙලාවට අපි දකිනවා පින්කමක් කරන තැනකට ගියාම සමහර වෙලාවටේ පින්කම සම්බන්ධයෙන් නොයෙක් නොගැලපෙන කතා කෙල් හරිට පව් කරගන්නවා. හැබේ සමහරයි ඉන්නවා පින් නතුන පුදුමාකාර් ශ්‍රද්ධාවකින් ඒ පින්කම අනුමූදං කරගන්නේ. පුදුම ශ්‍රද්ධාවකින්. ඒ අති ශේෂ කරුණක් ම හිතන්නේ. මොකද පින්කමති පිංකමකක තිබෙන්න පින්වතුන වටිනකම සැබෑවටම තේරණෙමේ ධර්මමාර්ගේ ගමන් කරන කෙනෙකොට පමණයි. ඒ පින්කමේ තිබෙන වටිනකම තේරෙනිේ නැත්තන් පින්ගතුනනි ඒක තිබෙන බර කාටවත් දැනන. කෙනෙකොට කතා කරනවා යාලුවේ ගිගතර පින්කමත්තියනවා කියලා. ඒ යාලුව ගිගෙතර පින්කමත්තියනව කියලා කිව්වට තමන් වැඩිපුරම කැමති කොත්තනට යන්නද. ඒ කෙනා කැමති අර සාමානි පිංකම් කරන තැංගොලට යන්න නෙව ඒකෙන කැමති පින්කමක තිබෙන වටිනකම දන්න කෙනෙක් නම් තීරණය කරන්නේ පින්කමට යන්න. හැබැයි මිත්‍රයා කතා කරනවා පාටියයක් තියනෙනව උත්සාවයක් තියෙනවා ඒකට යනවන යන්නේ පින්කමේ තිබෙන බර නොදරෙනන්නේ අයි. පිකම තිබෙන බර නොදැනමකිින් අදහස්ක ලේමකදද පාටියකට ගියාම අපි පිංහතුන් දන්නවා ඒ පාටියයේ තියනවා කන්න බුන් විනෝදවෙන් යාලෝත්්‍රයක කතාබහ කරන්න මේ හැම නිදහසක්ම තියෙනවා හැබැයි පින්හතුන ඒ කෙනාට ඒ ටික දැනන නිසා එතන ටිහිතියමු කරගෙන ජීවත්වෙනවා. නමුත් පංකමේ තිබෙන බර ඒ අයට දැනදිනේ හැබයි යමික් දැනවන දැනෙන වනම් පින්හොතු ඒ කාන්තිමේකිෙනා පිංකම් ගෙදරට ගිහිල්ල දැකල බලල හරි ඒ පිංකම් අනුමෝදැක්මින් එකම සඳහන් කරමි කාර් විශේෂ කරුණක් කියලා අපි කලිනුත් මේ කාරණාවල් සිහිපත් කලා කලමඟ අදහස් කළ එතිරිදම මතක් කලේ බලන පිහතරන අංකෝර පේතවත්තුවේදී අංකුර පේතවත්තුවේදී අංකුර කුමාරයා ළඟ හැදනු දාසයක පුතඇවිල්ලා එක්තරා ගමක සන්නනාාලියෙක් විවාහකරගෙන ජීවත්වෙනවා. ඒ රටේ අසයිය කියල එක්තරා සිටුවරයෙක් මහ දන් දෙනවා හැබැ දෙනි දුගේමගේ ආචකයන්ට දැන් දවසක් මේ සන්නාලිය පාරේ ගමන් කරන කොට එක්තරා දුප්පත් මනුස්සේ කැවිල්ලා ඒ දුප්පත් මනුසයා අර අසයේ සිටුවරය ගෙදරට පාරැවා. ඇත දිගු කරලා ඔහු පාරපෙන්න්නවා ඒ වෙලා වී අරසන්නාලಿිය ඒ පින අනුමෝදං කරගත්තා. තමං කරගතුು පින අනුමෝදං කරගත මොකද කරගතුು පින පිංකම් ගෙද್දරකට යන පාරපන්නලා එච්චರර කරගතු පින්කම් එ ොට බලන පිං තුන පිංකමත් දිහා දැකලා ඒ කෙනා ඒ තුළින් කොච්චරපින සසර ජීවිතයට රැස් කරගත්තද හැබැයි තවත් සමහර ඉන්නවා ං ෙදරට ගයාම කරගන්න පිිුතුට ප්‍රමාණකු සල් මොකද ඒක පංකමේ තිබෙන මට්ටම දන්නති නිසා. සමහර වෙලාවටට පින්වොතුන තමන් පින්කං කරන හැට දන්නේෙත්නේ තමන් දන්දීනුන් ඕන විදිිය දන්නෙත්නේ තමන් එහි තිබෙන වැදගත්කම වටිනකම හරිට අඳුරන්න ෙත්නේ. නමුත් සමහර වෙලාවට අපි දකිනවා ඕන තරං සමාජයේ ම්ට පිහතු නිර පපරාදය බැනලා අප්‍රමාණ කොසලයක් රැස් කරගන්නවා ඒක තමන්ගේ සංසාර ජීවිතයට පින්හතුනි විශාල විනාශයක් කරන්ට පුළුවන් තරමි සිටුවිල්ලක් කියන කාරණා මතකතබා ගන්න පින්කම්වල්ට බාධ කරනවා කියනක. එනිසා පින්කමත් දැක්කම පින්හතුනි ඒ පින අනුමෝදන් කර ගැනීමත් වටිනවා එකතැම ප්‍රඥාවන්තයක ක්ෂණී නොවේ කදරයා දේව ලෝකන් වජන්ති බාලා හවේ නප්පසංසන්තිදාන එ සඳහන් කරනවා මෙ තද මසුර කවදාවත් දන්තින්නේිනේ. එනිසාහු මරනින් මතුෝ යන්නේෙ කොහෙටද දුගති ලෝකයකට දං නොදන කෙනා මරණීන මතුෝ යන දුගති භාවයකට එහනම් පිහොතුනී යම්කිසි කෙනෙක් පින්කමක් විවේචනය කළු ඒ කෙනනාටත් ලැබෙන විපාකි තාම බරපතලයි ඒකෙනාගේ ළඟ භවයාත් දුගතිගහමේ ජීවිතයක් බවට පත් කරගන්න බොළුවන්. එනිසාපි හැම වෙලාවකම පින්හතුනි මේ පිංකමක් දකින්‍ය මොන තැනද ඒ දකින වෙලාවෙ ඒ පිංකම කොහොමාරි කරගන්න. හැබැයි තවත් කෙනෙක් පින්කම් කරනවනං ඒ පිංකම දිහා පිංහොතුනි කිසිම අකමති සිතුවිල්ලකින් බලන්න එපා ඒ පිංකම විවේජනය කරන්නත් එපා. කොදේ. ඔබ දුස්ක කියන්නේ සම්මාධිට්ටික උදේකටනං ඒ තුළින් ඔබට ලැබෙන්නේ අනර්ථය ඒ කාරණාව තා මොහොදින් වටහගතයුතු කාරණාව දැන්ම උයන් පල්ලා අඹගෙඩිය අරගෙන කල්පන කරන මම කොහටදමි අඹගෙඩිය දෙන්නේ එතට ඔයන් පල්ල කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ නමක් මොන ගහෙන බොහෝ කාලකට පස්සේ නමුත් බම ජතුමාට කොච්චර කාල ර ති යිතු ගේ කිසි രෝජ. එහෙම කියලා හිතලා තමයි හ අර අඹගෙඩිය බුදුර ජන් වහන්සට පෝජා කළේ. ඒ වෙලා ාග්‍යතු වහන්සේ අනන්ද හාමුදුරන්ට ඒ අඹගෙඩිය දීලා යුෂේ කක් දාගෙන පාන කරන්නවා. එහි තිබිච්ච අඹ ඇටය දොරටු පාලෙකට දෙනම හිටවන්න කියලා. එක හිටේුවම, භාග්‍යවතුන් වහන්සේ අර අඹැය අඹ ඇටය උට අතු දෝනය කරා පිහතුන ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දෝනය කරපු ජලයෙන් ඒ මොහොතෙදම අඹ පැළයක් හටගත්තා මනාවට වැඩි චාම්පපැළයා සඳහන් කරලා තියෙනවා ධර්මී රියන් පණහක් උසයි සය දිසාාවට විහිදිලා ගියපු අතු රියන් පනහක්තියෙනවා සය දිසාාවට විහිදලා ගියපු අතු රියන් පණහක්තියෙනවා ඉදුුණනු අත්තියෙනවා අ අම අම්බත්තියෙනවා ඉතාම මිහිරී අඹ රතුමරතු පාට අම්ඹකිටිය නැ අඹගහත් තියෙනවා ඒ වෙලා වෙදී භාග්‍යවතුන් වහන්සේ ඒ ගණඩ බොරොක්ෂමෝලේද තමයි දැන් යමාමහ පෙළහරපාන්නේ දැන් තීර්ථකයෝ හිතපි එක්ක පැත්තක්වත් සාර්ථකුණේ නෑ ඔක්කු ම සාර්ථක වුණ දැ තීර්ථකයෝම අඹගහල්ලඟට ආවා අර අඹගහල්ලගේ හිටපු විවිධ මිනිස්සු සුරා ධූර්තය වැනි අය ඒ ගහෙෙන් වැටන අඹගෙඩික් කකා එහි තියන ලෙලිවලින් සහ ඇටවලින් අර තීර්තිකැන්ඩ ගහන පටන් ගත්තා. ඒ සමගම වැස්සවලාහක දෙවියෝ ශකර දෙවියන්ගේ ආරාධනාවෙන් වරුෂහ වහින පටන්ගත්තා. වාත වලාහක දෙබියෝ මහාහුලගක් කමලා දූවිලිවලින් අර තීර්තික වන හැවේවා. දැ ීර්ථකයන්ගේ සභාාව හරියට මඩ ගොඩ කින්දලාපු මිනිසු පිරිසක් වගේ. ඒ නින්දාව මොහුන් එතන කාලය ගත කළ. පූර්ණකශ්‍යවටතයන් අතිශයම ලැද්ජයි. මොකද භාග්‍යතුන හසසමක ප්‍රාතිහාරය පාන නියාව නොදැපු පූර්ණකශ්මට හරි ලැද්ජයිමී වැඩිට. තමන්ගේ ශාවක විස්සරහා ලැද්ජාවට පත්වෙච්ච පූර්ණනකශප දිව යනවා යනකොට අතර මගදී පූර්ණ කශපගේ දායකකික් හමුවෙනවා ඒ දායකයා ගොනුන් බලාගන්න කෙනෙ ඔහු ගෙනග ති බොන නගොල හිසක් සහ ලනවා පූර්ණකශප දුවල යන ගමන් ඔහුගින් අර දෙකිල්ල ගත්තා අරගෙන ගිහිල්ලා ශරීරයේයට නගුල බැඳගෙන ගගට පැන්නා. ධර්මය සඳහන් කරනවා එම්ම ඒ පූර්ණ කාශප මරණයට පත්වෙලා අවීජි මහා නිරේපදුනා කියලා ධර්මය සඳහන් කරල තියෙනවා. එන පූර්ණ කාශප මරණයට පත්වෙලා තිබෙන්නේ. ඒ කාලේ. ඒ මොහොතෙම ශක්‍ර දෙවියෝ ඇවිල්ලා මේ ආකාස තලී ආකාස තලේ මවනව රුවන් සක්මන. කොයි තරම් විශාල සක්මනක් දැ කියලා කියනවනම් පිනතුන ඒ සක්මනේ එක කොනක් නැගෙනහිර සක්වටේ මෝමේට දක්වා තියෙනවා. නැගෙනහිර මෝවිට දක්වාම සක්මනේ එකකොනක් විශාලයි ඊලකට අනිත් කොන්න බටහිර සක්වලේ මෝවිට දක්වා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න මේ සක්මනේ පලල ය ති දෙ යොදුන් තිස් දෙක් පල ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දැන් පෙළහරපාන සෝදානම් වෙන වෙලා ඔයි වෙලා වේ භාග්‍යවතු වහන්සේගේ සරණ ගියපු ගරණි කියනෙක් තර අනාගාමි උපාසිකා වතියා ඇයට බොහෝසේෙන් නිර්දිිාන පුළුව නිසා බුදුජාණන්හන්ේගේ ළඟට වෙල්ලා ඇය කියනවා ස්වාමීණි මම වැනි දුවක් ඔබහන්සේ ටීින් දෙෙද්දිී ඇයි ස්වාමීනය ඔබහන්සේ වෙෙහෙසෙද්න්නේ ස්වාමීනී මම ප්‍රාතිහාරිපාන්න බාගෙතු වහන්සේ ඒ වෙලා වෙදි අහනවා කොහොම දෝප ප්‍රාතිහාරි පාණි ඒවෙලාවැැයි කියනවා මේ මුොලෝ සක්වලම මම ජලයෙන් පොරුවන්න පුරෝපමේ ජලීන් උතුරෙෙන් ගිලෙන්න්නං දකුණින් මතුවෙන්නං දකුණින් ගිනෙන්නං උතුරින් මතුවෙන්නං නැගෙනෙහිරිං ගිලෙන්න්නං බටහිරිං මතුවෙන්නං බටහිරින් ගිලෙන්ල්නං නැගෙන හිරිත් මතු වෙන්න. පිතුන මෙන්න මේ ආකාරයට ඇය ප්‍රාතිහාරය පාන විදිිය භාගතු වහන්සට විස්තර කරා නමුත් භාගතුනාහ සේලායි කියනවා කමක්නය උපාසිකාව ඔබ යන්න. ඊළඟට එනවා භාගතු වහන්සේගෙල් ළඟට සුළු අනේපිඩ කියෙන් සිටුවරයා මිසුළු අනේපිඩි සිටතුමා බොහෝසින් අපේ සාසරට උපකාර කරපු කෙනෙ ඔහු අනාගාමී ලු අනපිට සිටිතුමා බදුරජාණන් වහන්සගේ ඟට වෙල්ලා බාගතුරහන්ස ගෙන් අහනවා ස්වාමීණ මම වගේ මම වගේ පු්‍රණ කබහන්සේට ඉන්දදි ස්වාමීනය යොවහන්සේ විිහසෙන්නේ ස්වාමී මම පාතිහාරය පාන්න ඒ වෙලා විදී භාගතුරහසයන කොහොමුදු ප්‍රතිහාරය පාණ එතවට කියනවා ස්වාමීණි මම යොදුන් දොළහක් විශාල මහාබ්‍රක්්මයගේ වගේ ශරීරයක් මවා ගන්න. ස්වාමීනිි මම ආකාස තාල ඉඳලා පහලට බහින්නං බැහැලව උ වහන්සේට මහාබ්‍රහ්මේල වන්දනා කරන වගේ වඳන්න එතකොට මේ පිරිස අහවි ඒ කවුද එතොට උුන් දැන ගන්නවා මිස්සුලු අනේ පිඩු කියලා රැස්වෙලයින පිරිස හිතතාාවී සාමීනි මෙවැනි ශ්‍රාවකයකුට මෙතරම් බලයක්තියන වනං බාගෙතු වහසට කොයි තරම් බලයක් ඇැද්ද කියලා ඕහ කියන පටනගත්තා. ඉතිං ඒ වෙලාවෙදී භාගෙතු වහන්සේ හොටත් කියනවා කමක්නය සිටිතුමුණනි ඔබත් යන්න කිය ඊළඟට එනවා අවුරුදු හතක් වය සැති වීරා කියයන එක්තරා සාමනීරයන් වහන්සේ නම ඇය ඇවිල්ලා භාගතරහන්සට කියනව සාමීණී ම ආදරණය පියතුමන පාණනි කෙලා මන්තරණය කරන්න බු පානනී මම ප්‍රාතිහාරය පාන්න භගතුරහයන කොහොමද ප්‍රාතිහාරය පාන්නි එතකොට කියනවා ස්වාමීණි මම සක්වල ගල්ල හිමාලය මහාමේරු පරවතය මේ තුනුම එකට ගෙනල්ල පේලියට තියන්න. අශ්ව විල්ළම්භොගකි ශරීරයක් මවාගෙන ස්වාමිනිි මම සක්කොල ගලෙෙන් හිමමාලට පනිින්නං හිමාලයේෙන් මහමේරු පරවොතයට පනිිනං ආයමත් මහමේරු පරවතයෙන් සක්වල ගනට පනිින්නම් මෙහෙම මෙහෙම පැන පැනදුවන්න. ඒ විලාවිදී ඇයි කියනෝ සාමීනී මිනිස්සු හොයයි කෞුදමී කියලා එතොට දැනගන්නවමි හත්හවුරුදු වියහි උත්පල වන්න ඒ වෙලාවී ඇයි කියනව ස්මීනී අවුරුදු හතක් වයසැති මෙවැනි කාන්තාවක් මෙතර මුසස් ප්‍රාතිහාර පාන වන භාග්‍යතුන් වහන්සේගේ ප්‍රාතිහාරය කොයි තරම්න මුසක් සැස්දකර හිතනවා නමුත් භාග්‍යතු වහන්සේ කියනවා සාමනේදයන් වහන්සේට කමක්නය ඔබයන්න ඊළට භාගිතතු වහසේගේ ළඟටනෙන මහා චුන්ද හාමුතුරු චුන්ද හාමුදුරෝ කියල කියන්නේ සාරපපුත්ත මහරහතන් වහන්සගේ සහෝදරී චුන්ද හාමුදු රැවිල්ල කියන ස්වාමීනි ම ප්‍රතිහාරය පාන්න එත භාග්‍යතු වහන්සයහන කොහො දුඔප ප්‍රාතිහාරය පා්. කියනව සාමීන මම මේ ජම්බුද දීපියටම දජියයක් වෙච්ච. මහ දබ ගහ අරගෙන කඳින් අල්ලල හොළබලා එහි ජම්බු අරගෙන මමන්න මිනිස්සුර කන්න දෙන්න. ම මහ දබ ගහ කියන්නේ පනතුර මේ ජම්බුද දීපය කියන නම හැදිල තියෙන්නේ ඉන්දියාවට ඉන්දියාව පමණක් ඒ කාලි තනිරට කැටට තිබරුණුනෑ. ජම්බුද්ධීපයන මේ භූමියයට තියෙන පිතුට ුදුන් හදා. එහි යුදුන් තුන්දාහක් මහමුහු දෙයට වෙලා යුදුන් තුන්දාහක් හිමාලය තියෙනවා තවත් යුදුන් තුන්දාහක තමයි මිනිසුවාසය කරනව කියල සඳහන් කළ තියන්නේ. ඒ වෙලා වෙදී මේ මහදාම ගහ කියල කියන්නේ ජම්බුද දීපයට මේ නම හැදිල තියෙන්නේ පිතුන මේ මහා දම්බ ගහ නිසා. එක බොහොම විශේෂ ගහක් සාමාන්‍ය කෙනෙකුට එක දකින්න බැරි ගහක් ඒ ගහේ පිහතුන ජම්බු තියෙනවා එක ජම්බුගෙඩියක් කලගෙඩියත් තරම් විශාලයි. ඒ තරම් විශේෂ ගහ. එනිසා තමයි ජම්බුද දීපයකට නම හැදිල තියෙන්නේ. දැ. චට සදහන් කරනවා ඒ දඹගහ අරගෙන ඇවිල්ලා චොන්ද හාමුදුරුව කියනවා මම ගහේ තියනෙන ම්බුට්ටික බි මහලලා එව මේ මිනිසුන්ට කන්න දෙන්න. භාගතුරන්ස දේශනා කරනවා. කමක් නෑ ඔබත්ති යන්න. ඉල බාගතු හන්සේ ළඟටයෙන ත්පලවන් න හ තරනීය. ಭ හන්සේ ළට ඇවිල්ලා. භාගදුහන්සේ කියන ස්වාමීනී ඇයි ඔබහන්සේ වෙහෙසිෙදී මම ප්‍රාතිහාරය පාන්නං ස්වාමීනී ප්‍රාධිහාරය පාණ්ඩ මට වඩා දක්ෂ කෙනෙක් කින්නව දෙකිලා හනවා. ඔබහන්සේ හැරනුකොට මම තමයි ප්‍රාතිහාරය පාණ අතර අග්‍රස්ථානය ලබලීන්නේ. ඒ වෙලාවෙදී උත්පලවන්නා තෙරණය කියනව ස්වාමීනී මම යොදුන් දොළහක ඔරවට පැතිරලා එන්න මේ මිනිසුරන් අතරින් ශක්‍ර දෙවියන්ගේ ශරීරරෝපිය මවාගෙන ස්වාමිණ මම ඔබහන්සගේ ළඟටවිලවාන්ඳන්න එතකොට ජනතාවහයි කෞද මේ ජැනගනී උත්පලවන්නා තෙරණිය කියලා එත එවැනි ශ්‍රාවිකාවකට ඉතරම් බලයක් තිෙනව නං භාගිතුරහන්සට කොයි තරම් බලයක් ඇද කියලවු බියට පත්තේ ද ගහසේ ත් පලන්න තිර මක් උබත්යන්න. ඒක බුදුරජාණන් වහන්සේ ළඟටන මුගන් මහරහස මුගන් මහරතන් වහන්සේ ඟට විල්ල ස්වාමී ඇ ඔබහන්සේ මේ විහසින්නේ මටාවසර දෙනවනං ස්වාමීණ මම්පෙ හරපන්න ක . ස්වාමීණි මමමී මහාමේරු පර්වතය අබෑටයක්කිලි හිතාගන්න. මහමේරු පරවතය විශාලයි යුතුම් එක් ලක්ෂය හැට අටදාහා. තමුත් බම්මි මහමේරු පරවතය හිතාගන්නන් අබෑටයක් කියලා. මහමේර නැමතිමි අබැ ඇටිය ගෙනල්ලා මහපොලොෝ නැමතිමි පැදුරු උඩින් තබන්න. තබලා, ස්මී එහි ඉශ්ම මම ජනතාවට බොන්න දෙන්න. නමුත් භාගතන ශදේශනා කරනවා මොගගල්ලානය මේ ප්‍රාතිහාරය පානට පොළුවන් එකම කෙනා තමයි භාගතු වහන්සේ. බුදුරජාණන් වහන්සේ දමකට විතරයි මුොගල්ලානේ මේ ප්‍රාතිහාරය පාන පුළුව වෙන කිසිම කෙනෙකොට මේ ප්‍රාති හාරය පාන්න බේ එවිලයි භාග්‍යතු වහන්සේ මොගල මහරහතන්හන්සට කියනවා කමන්න්න මුදගල් ලාන්‍ය ඔබයන්න ඒ කාරය භාරය මමම කරන්න භාග්‍යතුන් වහන්සේ විදියට සියලු භික්‍ෂුන් වහන්සේලාව නවත්තනවා. භාග්‍යතු වහන්සේ නමුත්ඒේ ශ්‍රාවකයන් කරුණු කාරණ ඉදිරිපත් කරද්දිී ඒවාට විරුද්ධොලෝනි මේ සංගරත්නය කොයි තරම් බලත් සංගරත්ඥද්ද කියන එක මිනිසුන් අගවන්ඩ ඒ සංගරත්නය ගුණ ඉස්මතු කරවන්ට මොක දෙතකොට තමයි ඔවුන්ට ශ්‍රද්ධහවින් මේ තිසරණ සරණයන පුළුව අන්කමක් ලැබෙන්නේ අපි ඒ හැම දාම ඔබට සිහිපත් කරන්නේ මේ ධර්මී තිබෙන ශාවකයන්ගේ කතා හොඳින් කියවට කතා හොඳින් කියවන්. පොතුනී එතකොටමී ශාසනී වැඩහිටපු සංගරත්නය කොයි තරම් ගුණ අධික පිරිසක්ත කියන කාරණාව මනාකොට පිහොතුන වැටහිෙනවා. කද ගුණය තමයි විශාසනි විශේෂීෙන්ම සලකන පුළුවන් කාරණාව. දැ භාග්‍යවතුන් වහන්සේ, මිශ්‍රාවක සංගරත්නය තිබෙනම අත්ති මහත් ගුණය මේ ජනතාවට පෙන්න්නන්නයි භාගතන්සේ මිශ්‍රාවකය වෙලමේක කියද්දී නිහඬ වහගෙන හිතී භාගතු වහන්සේ ඒ වෙලාවී භික්‍ෂූන් වහන්සේලාට කරුණුකාරණ පැහැදිලි කර දෙමින් එතැන් සිට යමක මහා ප්‍රාතිහාරය පාන්න සෝධන වෙනවා මොකදම යමක කියල කියන්නේ යමක කියන්නේ පිතුන යුගයක් කියන එක. දෙැඟ අපි දම්ම පද පාලී තියනවා යමක වක්ගය යුගල වශයෙන් තියෙන්නේ පිනට එකත් තියෙනවා පවට තාවයකත් තියෙනවා එහෙම තමයි තියෙන්නේ. ඒවගේ මේ යමකම හා ප්‍රාතිහාරය කියල කියන්නේ එවැනි විශේෂ ප්‍රාතිහාරය එතන දෙකොහොමදේ ප්‍රාතිහාරය පාන්නේ පින්හතුනි භාග්‍යවතුන් වහන්සේ සමවත් සුවයට සමවැදලෙන් නැගිටලා දකුණු කණින් ගිනි ජාලාවක් පිටවෙනවා. වම් කනින් ජල දහරාවක් පිටවෙනවා. ඉදිරි පසින් ගිනි ජාලාවක් පිටවෙනවා පසුපසින් ජල දහරාවක් පිට වෙනවා දකුණු ඇසින් ගිනි ජාලාවක් පිටවෙනවා වම් ඇසින් ජලදහරාවක් පිටවෙනවා. දකුණු කනිින් ගිනි ජාලාවක් පිටවෙනවා වම් කනිින් ජලදහරාවක් පිටවෙනවා මෙන මිහිෙම පින්වතුන යුගල වශයෙන් යුගල වශයෙන් මේ දිය දහරාවයි ජලදහරාවයි පිටවෙන්නේ අටකතාවේ එතනම විස්තර කරනවා ඇතැම් පිරිස කියනවලෝ එක රෝමකෝපයකින් ජලදහරාවකු ඒ ළඟමතියන අනිත්‍රෝමකෝපයකින් දිය ජහරාවකෝන් පිටවුනා කියලා අට්ටකතාව කියනවා ඒකත් එහෙම්ම පිළිගන්න කියලා මේ බුදුසිෙරුවරෙන් නැගිච්චමී ගිනි ජාලාවයි ජලදහරාවයි පිංහතුන අකනිටතාා බ්‍රක්්ම ලෝකය දක්වාම සව්නාලු ඒ ජලදහරාවෙන් ගිනි දහරාවෙන් වර්ණ හයක් පිට වෙනවලු ශද්වර්නණ ර්මි මල්ලාවක් බලන්නාසේ භාගතු වහන්සේ බබලනවලු අකනටා බඹලෝ දක්වාම නැගිච්ච මේ රශ්මිය ආයි පරාාවර්ථනය වෙනවගේ ආපසසිටැවිල්ල මේ මුළු ආකාශ තලියම ශද්වර්ණ රශ්මි මල්ලාවෙන් බබලන පටන්ගතලු පගතුනේද දස දහසක් දව් බබුන්. කෝටි ගණං මනුෂ සත්්‍යයෝ මේ ප්‍රාතිහාරය බලන්ඩ එදා සැවැත්නුවර ගණ්ඩ බරුක්ෂ මෝලියට පැමිල්ලා හිටියලු. අපේ පිංවතුම් බලන්ඩ මෙවන් උතුම් ආශ්ශර්යක් කොයි තරම්නම් පුුණ්්‍යවන්තයකුටද පේන්නේ අපට මේ කාරණාව හිතා ගණ්ඩත්වේ ප්‍රාතිහාරය පානව කියන කාරණාව පිංහතුි හිතා ගණ්ඩවේ. භාග්‍යතු වහන්සී එහෙම ප්‍රාතිහාරය පාන ගමන් පංවතුනී භාගතු වහන්සේ එත්තන මෙිදගෙන දනු දේශනා පවත්තල තියෙනවා. ඒ ධර්මදේශනාව පවත්ත පවත්ත උන්වහන්සේ ප්‍රාතිහාරය පානවා ඊළකට උන්වහන්සේ මවනවා නිරිමිත බුදුරවා ඒ නිරිමිත බුදුරුව මවල උන්වහන්සේ වාඩිවෙලා ඉන්නවා නිරිමිත බුදුරුව සක්ම කරනවා උන්වහන්සේ සක්මන් කරනකොට නිරිමිතු බුදුරුව වාඩිවිලඉන්නවා. උන්වහන්සේ සැතපිනීදදාවෙන් ඉන්න කොට නිරිමිත බුදුරුව ඇවිදිෙනවා එහෙමැත්තන් නිර්මිට බුදුරුව වාඩි විලාලඉන්නවා. නිරිමිත බුදුරුව නිදාහගෙන ඉන්න කොට සතපෙනකොට භාගතු වහන්සේ ඇවිදින්නවා භාගතු වහන්ස වාඩි විලාඉන්නවා. මේ පින්ගතුර හරි පුතු මාශ්චරයා. භාගතු වහන්සේ මෙහෙම ඉන්න ගබන් රැස්වවෙලා හිටප පිරිසට විශේෂධර්මයක් විශේෂ ධර්මයක් පින්හතුන නිදා දේශනා කල තිෙනවල්. හැබැයි දේශනාව කරන ගමන් ගන්වහන්සේ ධර්ම දේශනාව පවත්තනවා මොහොතක් නතර වෙනවා. ඒ නතර වෙන මොහොති නතර වෙන මොකක් නිසාද. අස්සන ශ්‍රාවකයෝ ඒ බනට කියද්දිම සාදුනදරන පටන් ගත්තලු. පිගතුන. ඒ සාධනාාද මද්දී භාග්‍යතු වහන්සේ පිතුන භාග්‍යෝතුන් වහන්සේ මෙවිදියට පාතිහාරයපැ සඳහන් කල තිෙනවා එදා ගණ්ඩ බරුක්ෂ මෝලේදී ප්‍රාතිහාරය පාල ඒ මොහොතදී දේශනා කරපු දේශනා වහලා ඒ තුොළින් ධර්මාබෝධී ලබොපු පිරිස අතර විසිහතර කෝටයක් පිරිස විසිහතර කෝටයක් දෙනා නිර්වාණ මාර්ගෙයට ප්‍රවිෂ්ට වුණල් කෝටි විසිය හතරක් දෙනා නිර්වාණ මාර්ගෙයට ප්‍රවිෂ්ට වනාලු. භාගයොතුන් වහන්ස මේ වෙලාවී ප්‍රාතිහාරය පාලි වන වෙලා. ඊළඟට බලනවා අතීත බුදුවරමේ ප්‍රාතිහාරය පාල මොකද කරල් තියෙන කියලා. ආන්න්‍ය ඒ වෙලාවෙේ අපේ භාගිතනා සෙදැක්කා අතීත බුදුවරු ප්‍රතිහාරය පාල උන්වහන්සේලා මාතෘ දිවිරාජයට අභිධර්ම දේශනා කරඩ තෞතිසාදයවුල්ලුවවට වැඩම කරාලු එහමනම් සුගත්ත කියන බුද්ගුණයට අදාළව භාගතු වහන්සේට සුගත්ත කියල කියන්නේ සියල බුදුරජාණන් වහන්සේලා ගමන්ගත් මාර්ගම ගමන් කරන නිසා අපේ භාගතු වහන්සේ තීරණය කළා එහමනම් මමත් මමත් මාතෘ දවිරාජයාට අභිධර්ම දේශනා පවත්ව්ඩ තෞතිසා්‍යවුලොවට වැඩම කරන්ටඕන කියලා එමන අපි ලබන සතියේ බලමු භාගිවතුන් වහන්සේ කොහොමද තෞතිසාදවුලෝට වැඩම කරේ කියලා එකත් විශේෂකාරණාව හරි ලස්සන කාරණාවක් අපෝරු කාරණාව අපි ලබන සතියේ දේශනාවෙන් ඒ කාරණාව විස්තරාත්මකව දෙනකම් එමන අදට කාල වෙලාව නිමාවට පත්වෙලාත් තිබෙන නිසා අද මේ උතුම් සද්ධර්ම දේශනාව අපි මෙතකින් නිමාවට පත්කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කර වන්නට ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටුතු කරනු ලබන්නේ කැනඩාවේ එඩ්මට් හි පදිංචි දයාසීලි දෙවුන්දර මහත්මිය ඇතුළු ිිස එපිහතුන් බලාපොරොත්තු වෙනවා මාතර පඹුරණ නොම්බර හාරසිය දාහතිං දාාහත නිවසේ පදිංචිවසිට වසර සීයක් ආයු වලදාා පරලෝ සැපත් හිීන් නෝනා පිටදුව ආදරනී මෑනිියන්ට පිං අනුමෝදන් කරමිනුයිමිපින්කමසිද්ධ කරන්න මීට මාස තුනකට පෙරමිය ගිය ආදරණය මෞතුමයට පසර සීයක් කායිවිින්දනය කරලා. ඉතාම විශේෂ කාරණාව බොම ොුණ්‍යවන්ත මෑනියන් කෙනෙ කොටයි ඒ පිං අනුමෝදන් කිරෙම කරන්නේ ඒ ආද්‍රනිය මෑනියන්ට පිමේ වෙලා වෙේ පින්ං අනුමෝදන් කරමු එතුමිය මේ පිින් අනුමෝදන් වේවා එතුමේගේ භවගාමී ජීවිතය සූපත් කරගනිත්වා ප්‍රාර්ථනා කරන බෝධයකින් උතුම් චතුරාර්ෙ සත ධහරමියාව බෝධරගනිත්වායි සාධෝ කියා පින්ං අනුමෝදන් කරමු. එවාගේම? කැනදාවේ එඩ්මන්් ිප් අදින්කි දයාසලි දෙවන්දර මහත්මිය ප්‍රධාන පිංහත් හැම දෙනාටමත් නිදුක්භාවය නිරෝගි භාාවේ සැලසේවා කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේදී ආශිරුවාදය කරනවා එවාගේම තවත් දායකත්වයක් දරනව ඇමෙරිකාවේ ලාස් වේගාස්නුවර පදිංචි සුමිත්‍රා කළුතොට මහත්මිය ප්‍රධාන පෞුලේ පිංවතුන් පිරිස ඒ පින්ං වතුන් බලාපොරොත්තු වෙනවා ඇමෙරිකාවේ ලාස් වේගාසිි පදිංචි අනුර කපුගම ස්වාමිපුරුෂයාටත් එවගේම දිදුල කපුගම පුතුනුවන්ටත් එවගේම තමන් ඇතුළු පවු්ලේ හැමදිනාටමත් ආශිරුවාදය කරන්නට. එමනගේ හැම දෙනාටම මේ සියලු කුසලබරයෙන් නිදුක්් නීරෝගී දීර්ඝාෞෂ සම්පත්තිය සැලසේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ස්වර ප්‍රකාරම සාර්ථකමත් වේවා ඕවුන්ට ජීවිතේ යහපත සැනසේ මුදාවේවා කියලා, මේ විලාවේදිී සාධෝ කියා සෙත් ප්‍රාර්ථනා කල්ලා ආශිරවාදය කරනවා. එවාගේ පලෝ සැපත් ගුණනවති කළතුොට මැනිියන්ටත් එවාගේ kgජී මාටීන් සිිල්වා පියානන් ඇතුළු, වර්ග පරම්පාගත ීර්ඥාතිීන් ට පින් අන මෝදඩ් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ හැම දෙනාටම මේ සීලපින් අනුමෝදැන් වේවා හැම දෙනාගේම භවගාමී ජීවිත සෝපත් පේවා ප්‍රාර්ථනා කරන බෝධීකිින් උතුම් ච ස ධර්මිය. අවබෝධ වේවායි අපි සාධෝ කියයා ඒ අත්තන් තත් පින් අනෝදන්ට කරමු. ඒවාගේ ම දේශඛාණන් වහන්සේට නෙත්තෙ ෆෙම් කාරමන්ල හැමදිනාටමත් මේ වෙලාව්‍යආශිරුවාදය කරනවා. ඒ හැම දෙනාටමත් නිදුක්්නීරෝගී දිර්ඝාාවෞෂ සම්පත්තිය සැලසේවා කියලපි මේ වෙලාවේදී ආශිරුවාදය කරනවා. පවතින කෝරණ වසංගති මුල් ලෝකෙ මතුරන් වී ලබන්නාවූ ලෝකෙමතුරන් වී දෙදහ සවිසේක වසර හැම දෙනාටම, ව භාග්‍යමත් නිදුुක් නිරෝගී දිර්ඝෞෂ සම්පත්්‍යයක් ලැබෙන සුභ නව වසරක්ම බේවා කියලා ලැබූ නවසරටත් ආශිර්වාදය කරනවා එමනං හැමදිනාටම සීලු යහපතු උදාබේවා හැම දෙනාටම නිදුක් නිීරෝගේී දීර්ගෞෂ සම්පත්්‍යය සැලසේවා එවාගේම මෙවන් උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ගහාම්බීර සද්ධර්මියය අඩුවක් පාඩුවක් නැතු මට උගන්වන මාගේ ගුරදේවයාන ටත්මී සීල කුසල් බලින් නිදුක් නීරෝගී දිර්ඝෞෂ සම්පත්තිය සැලසේවා කලපි මේ වෙලාවේ සාධෝ කියයා ආශිරවාදේ කල්ල සෙත් ප්‍රාර්ථනා කරනවා. එවාගේම රැස්කරගත්තාාව සියලොකු සලානි සංස ධර්මයන්ගේ බලයෙන් මගේ නමිමිය පරලෝගියපු, මගේ ආද්‍රණ මැනියන්ටත් මිය ගියපියානන්ටත් පැවිදිි කරපු ගුරදේවොත්තම මෙන් බහන්සේටත් මේ සීියලුපින් අනුමෝදන් වේවා. එවාගේම නෙත්නාලිකාවේ, සබාපතිතුමන්ට අත්සාමාන අධිකාරතුමන්ටත් කාරමන් ලිපිංහත් හැමදි නාටමක් නිදුක් නරෝගේයේ දීර්ඝෞෂ සම්පත්තිය සැලසේවා. ඕන්ටත් ඔබා පහැමදිනාටමත් කෙටිම කාල්ලයකින් පහසුම ආකාරේ සුකසාගතප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලිස් බරිින් නිදහස්වම්වා. අජරඕ අමරඕ නිවන ලැබසැනසෙන්න්නට මේ කුසල්ලுතුම් පාරමිතාවක්ම වේවායි, සාධූ සාධ සාධෝ කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහා චබුම්මටහා දේවානාගා මහිද්දිකා පුഞ්ඥන්තගනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං.